මම වෙන කාන්තාවන්ගේ පිරිමි හොරකම් කරගෙන ජීවත් වෙන කෙනෙක් නම් නොවේ. ඒ ප්‍රසංග වේදිකාව තුළ ඉමහත් පෙරලියක් සිදු කළ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක්. කලා ලෝකයේ විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් ආදරණීය මවක්. ඒ නමින් කේ සුජීවා. ඉතින් ඒ සමගයි මෙවර කතා බහ. මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නේ? සංගීතයේ පැත්තෙන් නම් මගේ ලොකු දුවගේ වැඩ කටයුතු ටිකක් කරගෙන යනවා. ප්‍රසංග වේදිකාව වෙනුවෙන් වෙන් කළ කාලය මේ වෙනකොට ගොඩක්ම ඉතුරු වෙලා තියෙන්නේ. එදිනදා වැඩපිළිවෙල දැන් ටිකක් වෙනස් වෙලා. ඉතින් අපිට පුළුවන් හැම වෙලාවකම ගමන් බිමන් යනවා. සිත සැහැල්ලු කරගන්න පුළුවන් හිතට නිදහසක් ලැබෙන දේවල් කරනවා. කාටවත් කරදරයක් නොවන විදිහට අපි අපේ වැඩ ටික කරගෙන යනවා. සුජීව කියන්නේ ප්‍රසංග වේදිකාවේ පෙරලියක් කරපු චරිතයක්. එදා තිබුණු ජනප්‍රියත්වය අදත් ඒ විදිහටම තියෙනවා කියලා ඔබ හිතනවද? අනිවාර්යෙන්ම ඔව්. මං හිතනවා එදා තිබුණටත් වැඩි ජනප්‍රියත්වයක් අද තියෙනවා කියලා. ඒ කාලේ සමාජ මාධ්‍ය කියලා දෙයක් තිබුණේ නැහැ. වැඩිපුරම තිබුණේ රූපවාහිනියටත් වඩා ගුවන් විදුලි මාධ්‍යයි. තරංගයට මාධ්‍ය නාලිකා බිහිවුණු අවධියක් තිබුණා. ගුවන් විදුලි නාලිකාවල ප්ලේලිස්ට් එකේ මගේ ගීත තමයි උඩින්ම තිබුණේ. ඒ හරහා ප්‍රේක්ෂකයෝ ගොඩක් ලං වුණා. ඒ කාලේ ප්‍රේක්ෂකයන්ට අපිව දකින්න අවස්ථාවක් ලැබෙන්නේ හරිම අඩුවෙන්. මම කුරුණෑගල පැත්තේ ප්‍රසංගයකට ගියොත් එයාලා මාව ආපහු දකින්න ඊළඟ අවුරුද්දේ ප්‍රසංගෙත් තිබිලා. මම ඒකට සහභාගී වුණොත් විතරයි. නමුත් අද එහෙම තත්ත්වයක් නැහැ. ගොඩක් දේවල් වෙනස් වෙලා. මං හිතනවා එදා තිබුණට වඩා ජනප්‍රියත්වයක්, ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහ අවධානයක් මට ලැබිලා තියෙනවා කියලා. පෞද්ගලික ප්‍රශ්න සහ ආරවුල් ඔබේ වෘත්තීය ජීවිතයට සහ ව්‍යාපාරවලට බලපෑම් ඇති කළ මොන විදිහටද? ඒ ගැන කතා කරනවා නම් ඇත්තටම කාන්තාවන් පහත් කරලා කතා කරන කාන්තාවකගේ වැරදිම හොයන්න බලන් ඉන්න පිරිසක් ඉන්න රටක තමයි අපි ජීවත් වෙන්නේ. කොතනකදී හරි දෙදෙනෙක් අතර මත ගැටුමක් ඇති වුණාම හැම වෙලාවකම එතන වැරදිකරු වෙන්නේ එම කාන්තාවයි. මොකක්ද සිද්ධිය වුණේ, කවුද වැරදි, ඇයි එහෙම වුණේ කියලා කවුරුවත් බලන්නේ නැහැ. හැම තැනදීම ඔවුන් බලාගෙන ඉන්නේ කාන්තාවට පහර ගහන්න. ඒ විදිහට පහර ගහන්නේ යාළුවොද, අසල්වැසියොද, නෑදෑයොද කියලා වැඩක් නැහැ. ඒ තමයි සමාජයේ හැටි. මම අත්දැකීමින් දන්න දෙයක් තමයි අද වෙනකොට සම්බන්ධතාවයක් ඇතුලේ එකෙල්හි ගුණ කියන දේ නැහැ. මම මගේ දරුවෝ දෙන්න වෙනුවෙන් මොනතරම් දුක් වින්දද, මොනතරම් කැප කිරීම කළාද කියලා මගේ දරුවෝ දෙන්න හොඳින්ම දන්නවා. මම කකුලක් උඩ කකුලක් දාගෙන, දික්කසාද නඩු දාගෙන, වන්දි ඉල්ලගෙන වෙන කාන්තාවන්ගේ පිරිමින්ම හොරකම් කරගෙන සල්ලි ඉල්ලගෙන ජීවත් වෙන කෙනෙක් නොවේ. මම රැකියාවක් කරලා මගේ මහන්සියෙන් සල්ලි හොයලා මගේ දරුවෝ දෙන්නව හදාගත්තා. ඒ දෙන්න මගේ ළඟ ඉන්න එක හරියට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ හැඟීමක් මට දැනෙනවා. ඇත්තට මේ ප්‍රශ්න නිසා මට මගේ ව්‍යාපාරයේ අවුරුද්දක වගේ කාලයක් යනකල් හරියට කරගෙන යන්නත් බැරි වුණා. ඒ දේවල් කරගෙන යන තරම් මානසිකත්වයක් මට තිබුණේ නැහැ. ඒ හැම දෙයක්ම බලාගත්තේ මගේ ලොකු දුව. මට ඉන්නේ මගේ සුසුමක් පවා අඳුරන දරුවන් දෙදෙනෙක්. ඒ හැම දෙයක්ම දරු දෙදෙනට බලපෑම් ඇති කළේ මොන විදිහටද? ඇත්තටම සමාජ මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනට ලොකු බලපෑමක් ඇති කළා. මුහුණුපතට කියලා කිව්වට ඇත්තටම මුහුණක් නැති, පෞරුෂයක් නැති මිනිස්සු ප්‍රොෆයිල් හදාගෙන අනෙක් අයට මඩ ගහනවා. බොහෝ දියුණු රටවල සමාජ මාධ්‍ය භාවිතා වෙන්නේ හොඳ දේවල් වලට. නමුත් අපේ රටේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ අනෙක් මිනිස්සුන්ට මඩ ගහන්න, මිනිස්සුන්ව වට්ටන්න. සමාජ මාධ්‍ය හරහා මගේ දරුවෝ දෙන්නට සෑහෙන දේවල් කියලා තිබුණා. නමුත් මේකෙත් තින්නවා උගත් බුද්ධිමත් මිනිස්සු කොට්ටාසයක්. 99%ක් දෙනා ඇත්ත මොකද්ද කියලා දැක්කා. නමුත් සුළු ප්‍රමාණයක් එකතු වෙලා තමයි මේ දේවල් කළේ. අංජලි කියන්නේ ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන ළමයෙක්ගේ ළමයා ඇත්තටම ඇයි අම මිනිස්සු මෙහෙම කරන්නේ කියලා මගේ නහන තැනට පත් වුණා. මං වෙනත් ආගමක ඉඳලා බෞද්ධාගම වැළඳගත් කෙනෙක් විදිහට උපතින්ම බෞද්ධ වුණ මිනිස්සු කරන සමහර වැඩ දැක්කම ඇත්තටම ලැජ්ජ වෙනවා යාලා ගැන. තනි මවක් ලෙස දියණියන් දෙදෙනෙකුගේ වගකීම් දැරීම අසීරු නැද්ද? දියණියක් ඉපදුනහම ගොඩක් පවුල් වල අය බය වෙනවා. අපෝ දුවෙක් ඉපදුනේ, වගකීම් වැඩි, දැන් කොහොමද හැම දෙයක්ම කරන්න කියලා අනවශ්‍ය බයක් ඇති කරගන්නවා. මට මගේ පවුලේ නිසි රැකවරණයක් ලැබුණා නම් මම අද මෙහෙම දුක් විඳින්නේ නැහැ. නමුත් ඔවුන් මට අධ්‍යාපනය ලබා දුන්නා. මං හොඳට ඉගෙන ගත්තා. කවුරුම හරි කෙනෙක් ඉන්නව නම් ගෑනු ළමයි දෙන්නෙක් එක්ක ජීවත් වෙන එක අමාරුයි කියලා ඒක ඇත්තක් නොවේ. ඔවුන් සමග යන්න පුළුවන් දුර අසීමිතයි. මව සහ දියණිය අතර මිත්‍රත්වය ඇයි කුඩා කාලේ
ඉඳලම ගොඩනගා ගන්න ඕන. එවැනි බැඳීමක් ගොඩනගාගත් මවට දියණියක් කියන්නේ විශේෂ වගකීමක්වත් හරදරයක්වත් නොවේ. ඔවුන් සමග සහයෝගයෙන් යන ගමන හරිම ශක්තිමත්. මොනවද ඉදිරි සැලසුම්? ලොකු දේවල් නැහැ. ළමයි දෙන්නගේ වැඩ කටයුතු කිහිපයක් සැලසුම් කරමින් ඉන්නවා. අංජලීගේ ගීත දෙකක වැඩ කටයුතු අවසන් කරමින් ඉන්නවා. මගේ පැත්තෙන් ගත්තොත් මේ වෙනකොට ගීතයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ සඳහා අනුග්‍රහකත්වය ලබා දුන් පාර්ශ්වයේ විසින් ගීතේ මුදාහරණිතෙක් බලන් ඉන්නවා. ඊට අමතරව නම් මේ වෙනතෙක් වන්දනා මාන කරන්න බැරි වුණ සාන කිහිපයක් තිබෙනවා. ඒ වෙනුවෙන් කාලය වෙන් කරගෙන වන්දනා මාන කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. බොහෝ කාන්තාවන් ප්‍රශ්නයක් ඇති වුණාම මානසිකව වැටෙනවා. එවැනි තත්ත්වයන් වලට මුහුණ දුන් කාන්තාවක් වශයෙන් ඔවුන්ට දෙන්න තියෙන උපදේශය මොකක්ද? කාන්තාව කියන්නේ හරිම සංවේදී දුර්වල චරිතයක්. කවුරු හරි කාන්තාවක් ප්‍රසිද්ධයි නම් හැමෝම එකතු වෙලා ඇයව අගය කරනවා. නමුත් බහුතරයක් බලන් ඉන්නේ ඇයට කොතනද වරදින්නේ, කවුද ඇඟිල්ල දික් කරන්නේ, කවුද ඇයව විවේචනය කරන්නේ කියලා. වැරදි කතාවක් එළියට ආපු ගමන් කරන්නේ පහර ගහන එක. අපි ජීවත් වෙන්නේ එහෙම සමාජයක. මම දැනුවත් විදිහට නම් බෞද්ධ රටක උපත ලබන්න පෙර පින් තියෙන්න ඕන. එහෙම පිනක් ඇතිව ඉපදිලා මේ වගේ හැසිරෙන එක ගැන ඇත්තටම පුදුමයි. නමුත් ඒකයි ස්වභාව ධර්මය. මං කියන්නේ ධර්මය අවබෝධ කරගෙන ජීවත් වෙන්න, සරල වෙන්න. මිනිස්සු මොන දෙයක් කළත් පිළිගන්න අවශ්‍ය නැහැ. අවබෝධයෙන් ජීවත් වෙනහම ප්‍රශ්න වලින් ගැලවෙන්න වගේම විසඳුම් හොයාගන්නත් හරිම පහසුයි.